ෆ්ලෝරල් හැඩෙන් කෙලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා බහර ගැනීම පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අනුව මැතිවරණ කොට්ටාස 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් සහ අනෙකුත් සහකාර තේරීම් බහර නිලධාරීන් විසින් නාම යෝජනා බහර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. සතියේ වැඩ කරන දිනවල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා නාම යෝජනා බහර ගැනීමට නියමිතව තිබෙනවා. නාම යෝජනා බහර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා බහර ගැනීම අවසන් වන දිනේ පෙළපාලියාම් සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා සඳහන් කළේ. එමෙන්ම නාම යෝජනා බහර දීමේ පරිසර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව 2024 මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ඇප තැන්පත් කිරීම සහ නාම යෝජනා බහර දීම අද උදෑසන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මෙලෙස ඇප තැන්පත් කරනු ලැබුවේ පරපුරක බලය සංවිධානය නියෝජනය කර ඉදිරිපත් වන අපේක්ෂකයායි. මේ අතර 2024 වර්ෂයේ පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමට නියමිත බව දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී KGR විමලසූරිය මහතා පවසනවා. මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 3ක් අප මුදල් තැන්පත් කරලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී දුර 9ක් තෝරා ගැනීම වෙනුවෙන් මේ මැතිවරණය පැවැත්වෙනවා. මේ අතර මැතිවරණයට ස්වාධීනව තරඟ කරන අපේක්ෂක එක් අපේක්ෂකයෙකුට රුපියල් 2000 බැගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අප මුදල් තැන්පත් කිරීම සිදුවන බව මැතිවරණ කොමසාරි ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ අප තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒත් ස්වාධීන කණ්ඩායම් තමන් තරඟ කරන දිස්ත්‍රික්කයට අදාළව අපේක්ෂකයන් සංඛ්‍යාවට අනුව එක් අපේක්ෂකයන් දා රුපියල් 2000ක මුදලක් බැගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අප තැන්පත් කිරීම සිදු වෙනවා. අප තැන්පත් කිරීමත් 11 වෙනිදා මධ්‍යන 12 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට හැකියාව තියෙනවා. අපි ලස්න සියලුම තරඟ කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් 181 අංක 1 දරන පාර්ලිමේන්තු මැතින පන්තට අදාළව තිබෙන නියමිත ආකෘතිය තුල තමන්ගේ නාම යෝජනා පත්‍ර බාර දීමට අවශ්‍ය කටයුතු ගන්න. ඒ සමගම නාම යෝජනා පත්‍රය සමග බාර දිය යුතු සියලු ලියකියවිලි එම දිනේදීම බාර දීමට කටයුතු කරන ලෙස ලංකාවේම තරඟ කළ අපේක්ෂකෝ 260 දෙනෙක් තමයි ඉදිරිපත් කරන්න ඉඩකඩ තිබෙන්නේ. මේ මැතිවරණයේදී අපි 196 දෙනෙක් තමයි ඍජුව මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම සිද්ධ කරන්නේ. සෙසු 29 දෙනෙක් 225 සම්පූර්ණ වෙන්නේ ජාතික ලයිස්වහර මේ නාම යෝජනා ලබා දීමේ ඉඳලම දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ ඒ නීතියේ පාලනය පවත්වාගෙන යන්නට සාමකාමී පරිසරයේ පවත්වාගෙන යන්නට මැතිවරණ කොමිසමේ උපදෙස් සහ උපමානවලට අනුගතව කටයුතු කරන්න ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ වාර අපේක්ෂකයන් 3000කට වැඩි ප්‍රමාණයක් තරඟ කරයි කියලා අපි හිතනවා.